මාජනයක දීපල හොරකම් කරලා එක්රස් කරන තියනයි හොරකම් කළ එක්රස් කරන තියන අන්න ඒ දීපල යලි පවර ගන්න ආණ්ඩුව කදමු කවුද පවර ගන්න මහජනයක දීපල හොරකම් කළා තියෙන සෑම සතයක්ම යලි පවර ගන්න කවුද මාලිමාවේ ආණ්ඩුව මහජනයක දීපල හොරකම් කරපුවට සාහතික වශයෙන් දඩුවම් දෙනවා එයි මේක අපරාධයක් අපේ අම්මලා බෙහෙත් නැතුව ඉස්පිරිතාලේ මැරෙනවා අපේ ගැබිණි අම්මට හරියම ආහාර වේලක් නැහැ අපේ තරුණේ තරුණියයි විවාහ වෙලා මාස 3න් තමන්ගේ බිරිඳ දාලා කොල්ලට යන්න වෙනවා පිටරට රස්සාව කරන්න මොන ඛේදවාචකයක් නේද දරුවට හරියම ආහාර වේලක් නැහැ ඉස්කෝලේ ප්‍රශ්නපත්‍රය මුද්‍රණය කරගන්න බෑ රස්සාවක් නැහැ නීතියක් නැහැ කුඩු වලින් වපුරලා තියෙනවා මේ ඔක්කොම විනාශය පිටිපස්සේ තියෙන්නේ මේ මහජනක ධනෙ හොරකම් කිරීම එනිසේ මහජනක දේපල හොරකම් කරපුවාට නියත වශයෙන් දඬුවම් ලබා දිය යුතුයි ඒක ලබා දෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක් විතරයි අපි තමුන්වාස සහතික කරන වැඩේ කරනවා ඒ වැඩේ කරන්න ඊළඟ අපේ ගම්වල දුවදරුවන්ට ඉස්සරහට යන දෙකම පාර මොකද්ද අධ්‍යාපනය අපි අපේ රටේ අධ්‍යාපනයේ සෑම දරුවෙකුටම පාසල් දොරටුවෙන් පාසලට ඇතුළත් වුණාම පාසලෙන් එළියට එන්නේ අධ්‍යාපන ඉහළ ගමනක් හෝ වෘත්තිමය ලෙස ඉහළ ගමනක් හෝ ගමන් දෙකෙන් එකක් තෝරාගෙන හැර එක දරුවෙක් නිකරුනේ පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඒක හදනවා. අපේ සෞඛ්‍ය සේවය හදනවා. අපේ අද මන් දන්නවර ගොඩාක් ඔය වකුගඩු රෝගේ බහුල ප්‍රදේශවල ලේ කාන්දු වීම. අර ලේ කාන්දු කරන්නේ දෙලේ ආපව ඇතුල් කරන්නේ. ලේ කාන්දු කරන්නේ කරන්නේ අවුරුදු 48ට වඩා අඩු අයට. අවුරුදු 48ට වැඩි නම් ඉස්පිරිතාලෙන් ඒ වැඩේ කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුව තීරණය කරලා ඉවරයි අපේ මැරෙන වයස. අපේ ගමේ අයට ජීවත් වෙන්න ආණ්ඩුව අයිතිය දීලා තියෙන 48යි. 48ෙන් උඩ නම් ලේ කාන්දු කරන්නේ කරන්නේ අපරාධේ. ඔයා දැන් ඉතින් ගහලා යන්න වගේනේ. මේමයි අපේ මිනිස්සු දිහා බලන්නේ. හැබැයි ඒගොල්ලෝ අවුරුදු 80 පිරලා රට පාලනය කරන්න හදනවා. මේ පෙරද පෞසේවිලා දිවුරුන්දුනා අවුරුදු 86යි 90 පාර්ලිමේන්තුවේ 90 ඇතින පාර්ලිමේන්තුවේ ජෝන් චනවරත්න 80ට ඔන්න මෙන්න අපේ අයට 48න් පස්සේ ලේකාන්දු කරන්නේ කරන්නේ රෝහලේ මැරෙන වයස තීරණය කරලා ඉවරයි ඒ නිසා අපේ ගම්වල ජීවත් වෙන දරුවන්ට අම්මලා තාත්තලාට නිසි සෞඛ්‍ය සේවයක් නැහැ අපි හදලා දෙන්න හැම අම්මා තාත්තා කෙනෙකුට තමන්ගේ උපරිම ආයුෂ අරගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න ඕනේ වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න ඕනේ මොකද අපි අවුරුදු 500ක් 600ක් ජීවත් වෙලා පහක් හයක් අඩු වුණාට කමක් නෑ 500ක් ජීවත් වෙන්නේ කී නේද පහක් හයක් අඩු වුණාට කමක් නෑ අවුරුදු 75ක් 80ක් ජීවත් වෙලා පහක් හයක් අඩු කරගන්න ඕනද අඩු කරගන්න ඕනේ නෑ අපි උපරිම ආයුෂ අරගෙන ජීවත් වෙන්න ඕන ඒකට අවශ්‍ය වෙන සෞඛ්‍ය ඒකට අවශ්‍ය වෙන ආහාර ඒකට අවශ්‍ය වෙන මානසික සුවය අන්න එහෙම ජීවිතයක් අපි ගම්වල ඉන්න අම්මලා තාත්තලා ලබා දෙන්න ආර්ථික සංවර්ධනය කරන්න නීති විධාන ආධිපත්‍යයෙන් රටක් හදන්න පොලිසිය මහත්යට තමන්ගේ උසස් වීම තමන්ගේ මාරු වීම සාධාරණීට වෙන රටක් හදන්න පොලිසිය මහත්ගේ තරුවේ ගෞරවය පටිය ගෞරවය යුනිෆෝම් එකේ ගෞරවය තියාගෙන රාජකාරී කරන්න පුළුවන් රටක් හදන්න අද කොහෙද මේ රටක් හදන්නේ හදන්න පුළුවන් දෙම රටක් අද ඇමතිනම් පොලිසිය යට වෙන්න ඕන ඇමතිගේ ගෝලයා නම් යට වෙන්න ඕන පොලිසිය ඇමතියගේ කප්පංකාරයෙක් නම් කිට්ටුම යට වෙන්න ඕන පොලිසිය නීතියක් නැ නීතිය තිබුණ ක්‍රියාත්මක කරන්න බෑ මොකද කරලා තිබෙන්නේ ධනය බලය තියෙන කෙනාට එක නීතියක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා මේ ළඟ තමුන් වාසලා දැක්කත් දැන එංගලන්තේ අගමැතිතුමා කාර් එක යන ගමන් සීට් එකේ පටිය දාලා නැතුව වීඩියෝ එකක් දාලා වීඩියෝ එකෙන් දැක්කා අගමැති සීට් පටිය දාලා නැහැ කියලා පොලිසියෙන් පරීක්ෂණ කළා දඩ ගැහුවා අපේ පොලිසිය මහත්තයා අගමැතිතුමා පටිය නැතුව කාර් එකේ ගිහලා දඩයක් ගැහුවා නම් දඩයක් ගහන්න ගියා නම් පොලිසිය මහත්තයාගේ පටිය නැතුව එනවා මොකද කියන්නේ නෑ අගමැති නෙමෙයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරකට නීති ක්‍රියාත්මක කරන්න බෑ මේක කරලා තියෙන්නේ පොලිසිය කොඳු කඩලා තියෙන්නේ අභිමානේ බිඳලා තියෙන්නේ අපි පොලිසියට නීතිය ඉටු කරන සෑම ආයතනයකටම ඒ අභිමාන ගේනන නීතියේ විධාන ආධිපත්‍ය සාධාරණ ඉටු වෙන රටක් හදන්න ධනෙ තියෙන කෙනාට එක නීතියක් දුප්පත් කෙනාට තව නීතියක්
එහෙම නෙවෙයි ධනෙ තියනවද ධනෙ නැද්ද බලය තියනවද බලය නැද්ද ભેදකින් තොරව හැම මිනිසාටම සාධාරණ ලෙස නීතියට රටක් ඕන අපේ රටට එහෙම රටක විතරයි මද්ද්‍රව්‍ය නතර කරන්න පුළුවන්කම තියෙන්නේ දැන් තමුන්වාසල එතන ගමේ දරුවේ හෙල්මට් එක නැතුව කිලෝමීටරයක් බයිසිකල යන්න කොච්චර කල්පනා කරනවද අර ගහගාව පොලිසිය ඉන්නවත් දන්නේ අර හන්දි ඉන්නවත් දන්නේ හෙල්මට් එක නැතුව බයිසිකලයක අපි යන්න බයයි ලයිසන් එක නැතුව වාහනයක් දාන්න බයයි හැබැයි කොළඹට එන කුඩු පොලිසිය ගණනාවක් පහු කරලා බැරියර් ගණනාවක් පහු කරලා ඇඹිලි පිටේ දෙනවා බය නැහැනේ හෙල්මට් නැතුව යන්න ගමේ කෙනා බයයි කුඩු පටවගෙන ඉන්න ජීප් එක බය නැහැ ඇයි ඇයි හෙල්මට් එක නැතුව බයිසිකලේ දාන්නේ සාමාන්‍ය කෙනෙක් කුඩු ව්‍යාපාරය දෙන්නේ ඒගොල්ලෝ දේශපාලක රකවරණ දෙනවා දේශපාලක ආරක්ෂාව දෙනවා තමුන්වාසල දැකලා ඇති ඕනතරම් ප්‍රවෘත්ති අද වැලිකඩ බන්ධනාගාරයට ගියොත් කුඩු කුරක් ගහපු කොල්ල හිරේ ග්‍රෑම් දෙකක් අතේ තියාගත්තු තරුණයා හිරේ ගෙනාපු හොද මිසි ඒකෙන් හුලඟට ගහගෙන ඇවිල්ලාද කුඩු මොකද්ද ඔය කරලා තියෙන්නේ අද අපේ රටේ කුඩු මත්ද්‍රව්‍ය වසංගතය බවට පත් වෙලා තිබෙනවා මේ ඔක්කොටම ආරක්ෂාව දෙන්නේ දේශපාලකය මේ ඔක්කොම කරන්නේ දේශපාලකයට අනුබද්ධ සම්බන්ධ වෙලා ඉන්න කළු ව්‍යාපාරිකයෝ අපේ ගම්වල දරුවෝ මොනතරම් විනාශයට පත් වුණත් කමක් නැහැ ගතමන්ටක ලැබෙනවා නේද ඊට පස්සේ ඡන්දෙට ඇවිල්ලා ඒසල් වීදම් කරනවා වීදම් කරලා ආයෙ යනවා ආයෙ කුඩු ව්‍යාපාරිකයෝ රකින්නවා මේ වියසරි සිද්ධ වෙලා තියෙන අපේ රටේ නීති විධාන ආධිපත්‍ය නැති රටක් නිසා ඒ නිසා අපි නීතිය සහිත රටක් හදන්නවා මට හෝ මේ වේදිකාවෙ ඉන්න කිසිවෙකුට අපරාධකාරයෝ බේර ගන්න ඕන කමක් නැහැ අප කිසිවෙකුට කුඩු ව්‍යාපාරික බේර ගන්න ඕන කමක් නැහැ අපි කිසිවෙකුට දූෂිතයන් බේර ගන්න ඕන කමක් නැහැ අපි කිසිවෙකුට අපරාධයක් හොරකමක් කරන්න බලාපොරොත්තුවක් නැහැ ඒ නිසා අපි ඉතාමත් විවෘතව කැමති නේද පොලිසියට අධිකරණයට සාධාරණ ලෙස නීති ඉටු කරන්න පුළුවන් රටක් තියෙන එකට ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලෝ කැමතිද මහින්ද රාජපක්ෂ කියවන 2016 අපිට ඇති තරම් ඇමතිවරු ගහපු ෆයිල් හම්බුණා මං කරපු වැරද්ද තමයි ෆයිල් හංගන් හිටපු එක ඉතින් රටේ නායක ප්‍රසිද්ධ කිව්වනේ ඇමතිවරු හොරකම් කරපු ෆයිල් හම්බුණා මං කරානම් කරපු වැරද්ද තමයි ෆයිල් හංගන් හිටියා රටේ නායකයා හොරු රකින්නවා එයි නායකයා තමයි ලොකුම හොරා ඒක රකින්නවා මෙහෙමනේ මතකද රනිල් වික්‍රමසිංහට කිව්වා මහා බැංකුව හොරාකම් කරා මහා බැංකුව මා හොරා කිව්වා කට්ටියගම එකතු වෙලා ජනාධිපතිකම දුන්නා මෙහෙමනේ ඒගොල්ලෝ හොරකම් රකින්නවා ඒගොල්ලෝ දූෂිතයෝ හැබැයි මෙරට නීතිය නීති ගණ කර නීතිය විධානයේ ආධිපත්‍ය නීතිය සාධාරණ ක්‍රියාත්මක රට කොනද අන්නේ රට හදන්නේ මාලිමාවේ ආණ්ඩුවක් විතරයි ඒ නිසා අපි මේ රට විශේෂ පරිවර්තන ලක් කරනවා මේ කඩා වැටලා තියෙන රට හදනවා අපරාධ ගහන වෙලා තියෙන රට අපරාධ අඩු කරනවා මද්ද්‍රව්‍ය ගහන වෙලා තියෙන රට මද්ද්‍රව්‍ය නැති කරනවා වංචා දූෂණය නේද නීත්‍යානුකූල වෙලා තියෙන රට වංචා දූෂණය නතර කරනවා වංචා දූෂණය යෙදුණු අයගේ දේපල පවර ගන්නවා වංචා දූෂණය කරපු අයට දඬුවම් දෙනවා එහෙම රටක් අපේ මහ පොළවේ හදන්න ඕන අන්නේ වැඩි මාලිමාව කරනවා ඒ කරන්නේ ඒ වෙනුවෙන් අපි තමුන්වාසල ඉල්ලා හිටින්න සංගමී ප්‍රවේශමින් අපි මේ වැඩේට අතගහමු සටන දියත් කරමු සටන දියත් කරමු විශේෂයෙන්ම ඡන්දෙ දිනා ගන්න නෑ එක ඡන්දෙ දිනා ගන්න ඊළඟ අපි සටන දියත් කරමු දිනාගත්තු ඡන්දේ මාලිමාව දිනවන්න ඊළඟ අපි උත්සාහ කරමු එළබ හැම ඡන්දින්ම උඩින්ම ඔසවා තබන්න මේ වසර දෙක වසර වසර දෙක ලංකා දේශපාලන සිවිසේසුම හැරුම අපි කරමු අයියේ අයියේ අයියෝ අම්මා ඒ කාර් එක රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා
නීත්‍යානුකූල රට සල්ලියමන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්